යශස්වී ජයස්වාල්ගේ සුපිරි ශතකයේ අපතේ ආව මින් පන්දු 14 කින් ටීම් ඩේවිඩ් නදවි ලබා ගත් ලකුණු 45 අමුවේ ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවල ඉතිහාසයේ දහස්වන තරගෙන් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම පරදා කඩුළු 6ක වාර්තාගත ජයක් ලැබීමට මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙවර තරගාවලිය 42 වෙනි තරගයේ වූ මෙම තරගයේ මුම්බයි හිදී වංකඩේ ක්‍රීඩාංගණයේදී පැවති අතර තරගයේ ජය ගැනීම සඳහා ලකුණු 213ක දැවැත්ත ඉලක්කයක් හඹාගේ මුම්බයි කණ්ඩායම ඉනිම නිමාවීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී ජයග්‍රහී ඉලක්කය පසු කළා. ජයග්‍රහණය සඳහා මුම්බයි පිළට ලකුණු 17ක් අවශ්‍ය වූ අතර ටිම් ඩේවිඩ් පළමු පන්දු 3ටම 6 පහර 3ක් එල්ල කරමින් සිය කණ්ඩායමට අනර්ග ජයග්‍රහණයක් හිමි කර දුන්නා. ඔහු රැස්කළ ලකුණු 45ට 6 පහර 5ක් සහ 4 පහර 2ක් ඇතුළත් වුණා. මේ මුම්බයි ක්‍රීඩාංගණයේදී ලකුණු 200කට වැඩි ලකුණු ප්‍රමාණයක් සාර්ථකව හඹා ගොස් කණ්ඩායමක් තරගයක් ජයගත් පළමු අවස්ථාව ලෙසයි ඉතිහාසගත වුණේ. සූර්ය කුමාරයා දේව පන්දු 29කින් ලකුණු 55ක්ද කැමරන් ග්‍රීන් පන්දු 26කින් ලකුණු 44ක්ද ලබා ගනිමින් මුම්බයි හඹා යාම ශක්තිමත් කළා. තිලක් වර්මා නදවි ලකුණු 29යි. පන්දු යැවීමේදී ආර් අශ්වින් ලකුණු 27කට කඩුළු 2ක් දවා ගත්තා. තරගයේ කාසීවා සිදිනු රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ නායක සංජු සැම්සන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ ලකුණු 212ක් ලබා ගත්තේ කඩුළු 7ක් දැවී සිටියදී. යශස්වී ජයස්පාල් පන්දු 62ක් පමණක් වැය කරමින් ලකුණු 124ක් රැස් කළේ 6 පහර 8ක් සහ 4 පහර 16ක් සමගින්. ජෝස් බට්ලර් ලකුණු 18යි. පන්දු යැවීමේදී අර්ෂාත් ඛාන් ලකුණු 39කට කඩුළු 3ක් දවාගත් අතර පියුෂ් චාවුලා ලකුණු 34කට කඩුළු 2ක් බිඳ හෙළුවා.